විදුවෙන් හැමෝටම ඉතින් රමේෂ් මෙන්ඩිස් තමයි මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලංකාවේ ඉන්න තවත් තුන්නිරයෝ ක්‍රීඩකයෙක් විදිහට රමේෂ් ඉදිරියෙන් ඉන්නවා. සහ අපි අහලා බලමු රමේෂ්ගෙන් මොනවද ඔහුගේ තියෙන බලාපොරොත්තු සහ කොහොමද මේ ක්‍රිකට් එක තුළ ඉදිරියට යන්න ඔහු බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් රමේෂ්, දැන් ඔබ සංචාරයකට යන්න ඔන්න මෙන්න ඉන්නේ, හෙට දවසේදී ලංකාවෙන් පිටත් වෙනවා. මොනවද මේ සංචාරයේදී ඔබේ තියෙන බලාපොරොත්තු? ඔව්, මම මේ තරගාවලියේදී මට මේ ගිය තරගාවලියේදී මම හොඳට පර්ෆෝම් කරා. මම ඒ වගේම මේ තරගාවලියේදී තුංගුරියම්ම කැපිවෙන්සේ දස්කම් පාන දා මගේ කරලා ඉක්මනට ඒ ටීම් එකට ඇවිල්ලා නැෂනල් ටීම් ශ්‍රී ලංකාවට දා මගේ බලාපොරොත්තුව. දැන් ඔබට වයස අවුරුදු 25ක් නේද? 24ක්. ඒ කියන්නේ දැන් ජාතික කණ්ඩායමට එන්න හොඳ වයසට ඔබ ළඟාවෙමින් ඉන්නේ. දැන්ම එන්න හැකියාවක් තියෙනවා නම් ජාත්‍යන්තර තලයේ ගොඩක් ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ සඳහා කොහොමද පුහුණු වීම කරනකොට ඔබේ සගයන් එක්ක එකතු වෙලා කොයි විදිහටද තමන්ගේ දස්කම් වැඩි දියුණු කරගන්න කටයුතු කරන්නේ? නිකක් ඕල් රවුන්ඩින් දර නිතරම අපිට පෑ දෙකක දෙක හමාරේ ෂන්යක් තියෙන්නේ. ඉතින් ඊට වඩා අමතර අපි පුහුණුවෙන් වෙන්න ඕන වෙනම යාළුවොත් එක්ක හරි වෙනම කෝචස්ලත් එක්ක හරි, නැත්නම් අපිට අපේ රෝල් එක කරගෙන යන්න අමාරුයි. බෝල් කරන්න ඕනේ, බැට් කරන්න ඕනේ, ෆීල්ඩින් කරන්න ඕනේ. ඒ නිසා නිතරම අමතර දෙයක් කරන්න දැන් මම නිතර ප්‍රැක්ටිස්ේදී මම අමතර දෙයක් කරනවා වැඩිපුර. එක්කෝ බැට් කරනවා වැඩිපුර, එක්කෝ ටිකක් බෝලිං හදාගන්න මම මේවා කරන්න ඒවා ටිකක්. හොඳයි, දැන් අපි නිරතරම කතා කරන දෙයක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ තමන්ගේ ඔළුවත් එක්ක, එහෙම නැත්නම් මානසික මට්ටමත් එක්ක යන ක්‍රීඩාවක් කියලා. දැන් ඔබේ මානසික මට්ටම හදාගන්න, එහෙම නැත්නම් අපි කියනවා හිත ෆිට් කරගන්න මොන වගේ දේවල්ද කණ්ඩායමක් විදිහට දැන් ඔබ තරුණ ක්‍රීඩකයින් විදිහට ජාත්‍යන්තර තලයට යනකොට තමයි ඔබට මේකට අත්දැකීම් ලැබෙන්නේ? කොහොමද මේ සඳහා සැලසුම් සකස් කරන්නේ මේ පුහුණු වීම ඇතුළේදී? පුහුණු ඇතුළේදී ඒ වෙලාවට විතරක් නෙමෙයි, ඊට කලින් දවසින්ම ෆෝකස් එක තියාගන්නවා. මම නම් මොකද කරන්න, අපි ඊළඟ හෙට තියෙන දවසේ ප්ලෑන් එක පොඩ්ඩ ඔළුවට දාගෙන මේ දේදී මට මේ දේ වෙන්න ඕනේ එතනදී, එහෙම තමයි පොඩ්ඩක් ඔළුව හදාගන්න. ඒ වගේ ප්‍රැක්ටිස් වලදී හරියට වදින්නේ නැත්නම් කෝච කෙනෙක් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් වැඩිපුර බැට් කරනවා, බෝල් කරද්දී වෙනම බෝල් කරනවා. ඒ වගේ දේවල් තමයි කරන්න ටිකක් ඔළුව ශක්තිමත් කරගන්න. දැන් මේ ඔබ ක්‍රීඩා කරන තරඟවලට මේ ලෙවල් එකේදී ඇතරම විශාල ප්‍රේක්ෂක පිරිසක් එන්නේ නැහැ මේ තරඟ නරඹන්න. දැන් මේ ප්‍රේක්ෂක පිරිස වැඩි වෙනකොට යම්කිසි පීඩනයක් ඔළුවට එනවා. මේක කොහොමද ඔබ දැන් ජාත්‍යන්තර තලයට, දැන් ලංකාවේ පාසල් තරඟ ක්‍රීඩා කරලා මේ ලංකාවේ තරඟවලට ක්‍රීඩා කරලා ජාත්‍යන්තර තලයට ගියහම මෙතනදී තත්ත්වේ වෙනස්. කොහොමද මේක දැනෙන්නේ ක්‍රීඩකෙක් විදිහට? ඒක මං හිතන්නේ ඔළුවේ තියෙන දෙයක්. මං හිතන්නේ ඔච්චර සෙනග හිටියත් අපි මැදට ෆෝකස් කරා නම් අපිට පුළුවන් මං හිතන්නේ පේශයකින් පොඩ්ඩක් එළියට යන්න. මං කියන්නේ 100%ක් යන්න පුළුවන් කියලා. ඒ වට අපි හිතනකොට පොඩි එළියට පේශයකට යන්න අපිට පුළුවන්. ඔබ පිතිකරුවෙක් විදිහටද පන්දු යවන්නෙක් විදිහටද කටයුතු කරන්න වැඩිපුර කැමති? මම ආස පිතිකරුවෙක් විදිහට. හරි, දැන් මේ දක්වා ආපු ගමන පිළිබඳව කතා කළොත් ඔබේ පාසල් ජීවිතේ කොහොමද ක්‍රිකට් වලට යොමු වුණේ? මේ දක්වා කොහොමද ආපු ගමන? මම මුලින්ම ක්‍රිකට් සෙල්ලම් කරේ දේවානන්ද විද්‍යාලයෙන් අම්බලන්ගොඩ. මුලින්ම දෙමාපියන් අකමැති වුණා මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න. මම මොකද බැඩ්මින්ටන් ක්‍රීඩා කර කර හිටියේ. ඒ නිසා ඊට පස්සේ මගේ බාප්පා තමයි මාව ක්‍රිකට් වලට යොමු කරේ. එහෙම මම අන්ඩර් 13 විතරයි මම දේවානන්ද සෙල්ලම් කරේ. ඊට පස්සේ අන්ඩර් 15 වලට මම ධර්මාශෝක විද්‍යාලයට ගියා, මට ආරාධනාවක් කරා. ඉන්පසුව මම අන්ඩර් 15, 17, 19 සෙල්ලම් කරේ ධර්මාශෝක විද්‍යාලයට. එහිදී ගොඩක් අත්දැකීම් හම්බුණා. ඒ වගේම මම මතක් කරනවා මගේ මුල්ම පුහුණුකරු සුරස් සංජීව මහතා. ඊට පස්සේ මම ධර්මාශෝක ගියාට පස්සේ විරාජ් චමින්ද මහතා, පී මිල්ටන් මහත්මයා මට ගොඩක් උදව් කරා. අන්ඩර් 19 මට කැප්ටන් කරන්න හම්බුණා 2013-2014. මම එහිදී හොඳට පර්ෆෝම් කරා ඉස්කෝලේ වෙන්නේ. හොඳයි, ඉතින් දැන් ඔබට තියෙන, දැන් ඔබ කිව්ව පිතිකරුවෙක් විදිහට තමයි ඉදිරියට යන්න කැමති කියලා. ජාත්‍යන්තර තලයට ගිහිල්ලා මොන වගේ ඉලක්කද තියෙන්නේ? මොන වගේ හීනයක්ද ඔබට තියෙන්නේ? මගේ හීනේ මං ආසයි වර්ල්ඩ් නම්බර් 1 බෙස්ට් ඕල් රවුන්ඩර් වෙන්න. මං මගේ ටාගට් එක තමයි නැෂනල් ටීම් සෙල්ලම් කරලා මගේ ටාගට් එක නම්බර් 1 ඕල් රවුන්ඩර් වෙන්න.
හොඳයි, මේ තමයි අපේ ක්‍රිකට් අනාගතය. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔවුන්ට ඔවුන්ගේ ඉලක්කවලට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඒ වගේම තමයි නරඹන්නන් විදිහට ඔබ ඔවුන්ට ලබා දෙන ශක්තිය, සමහර විට මේ ක්‍රීඩකයන්ට ලබා දෙන පුංචි අගය කිරීමක් ඔවුන්ට ලොකු ශක්තියක් වෙනවා ඉදිරි තරඟවලදී ඔවුන්ගේ දස්කම් වැඩි දියුණු කරගන්න සහ ඔවුන්ගේ ඉලක්කයන් වෙත යන්න. ඉතින් මේ තමයි අපේ රටට ජයග්‍රහණ ගෙන දෙන්න ඉදිරියේදී කණ්ඩායමට එන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයන්. ඉතින් ඔවුන්ට ඔබේ සුබපතුම් එකතු කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඉඩ තියෙනවා ඔබට ඒ වෙනුවෙන්. ඉතින් සුබපතුම් එකතු කරන රමේෂ්, හොඳින් කරන්න මේ තරඟාවලිය තුළ ජයග්‍රහණ ලබා ගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් subscribe කරන්න විදු YouTube channel එක. ඒ වගේම තමයි මේ ක්‍රීඩකයන්ට දිරිය දෙන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් දවසක හම්බ වෙමු.